Gil. Meet in a hustle. Meet in a hustle. On a cut mamma liver. It put a may move the cube, but may Nikam moon the name may moon to cola. May moon to colic. May Palandago. May moon to cola. I think a usag in a. Could the may? I think a usag in a. May I think a usag in a? May us kill her? Well, in the gunter on the army. May us kill? මේ අහසේ තියෙන සුන්දරත්වය දැකලා මේ මුහුදු කොල්ලට ඉන්න බෑ. මොකද වෙන්නේ මේ? නල්ල බල්ල සසල සසල නල්ල බල්ල සසල තලරල බෙල සුලෙනි වේගවත්ල සුලම් බලේ වේගවත් ඉහළට නැගලා වැළඳ ගන්න යන්නේ. ඒ තරම් ලස්සනයි. නල බල සසල දල වල පෙර නුඹ නැගෙන ඕන නුඹ නුඹ කිවි නාඩද ඒත් අහසටමයි එතකොට වල දින අදහසින් මෙන් සුරගඟ කිවි නාඩද ඒත් අහස කියලනවා අහසට කියනවා නුඹ කියද සුරගඟ කියද එහෙනම් වල දින අදහසින් මෙන් සුරගඟ අඟන වැළඳ ගන්න අදහසින් බදා ගන්න අදහසින් සුරගඟ නැමැති කාන්තාව අංගනාව පෙම්වතිය බදා ගන්න නල බල සසල දල රල පෙළ මේ උලංගින් බලේ අරගෙන සසල වෙමින් හිතුවක් අර පෙම්වතෙක් වගේ මෙන්න ඉහළට අත් ඔසවගෙන වැළඳ ගන්න ට්‍රයි කරනවා නුඹ නැගෙන කවුද මූද නැමැති පෙම්වන්තයා එනකොට මොනවද ගෙනත් තියෙන්නේ පෙම්වතීට එනකොට තෑගි තරම් ඇවිල්ලා එනකොට තෑගි අරන් ඇවිල්ලා වේලලස වෙරළේ තියලා මොනවද මුතු මුතු ගෙනල්ලා හක් හක් ගෙඩි මේවා හරි වටිනා දේවල් ඒත් එක්කම පබරු ගෙනල්ලා තිරින වශයෙන් ප්‍රසන්ට් එකක් දෙන්න වේරළේවත් තියලා ඇවිල්ලා වේලලස ගැවසි මුතුසක් පබරු බබලන ඉදිපතේ මේ මුහුදේ අහසේ තියෙන පෙම් කතාව බලාගෙන යන්න කියලා සැලලීනියට තොටගමුවේ ශ්‍රී රාහුල ආමතරෝ හරිම චමත්කාර ජන විදිහට කියන්නේ නේද මේක සාමාන්‍ය සංසිද්ධියක් අපි වෙරළට ගියාම අපි දකිනවා මුහුද අහස කෑවෙනවා වගේ අපිට පේනවා සාමාන්‍ය දෙයක් නමුත් මේක අලුත් විදිහකට කියනවා අපි මේකට කියනවා පුතා උත්ප්‍රේක්ෂා අලංකාරය කියලා එහෙනම් කාව්‍ය විපක්‍රමයක් මේ උත්ප්‍රේක්ෂා අලංකාරය භාවිත කරමින් අපූර්ව කවි සිද්දමන් මානවතර ගමේ ශ්‍රී රාහුල ආමතරෝ නේද එතකොට මේ කවිය පුතාලට පාඩම් දෙන්න ඕන අනිවාර්යෙම හේතුව තමයි මේ අපේ මග විසිතුරු පද්යෙන් අහන ඕනෑම ප්‍රශ්නයකට උත්තර ලියන්න මේ කවිය අවශ්‍ය වෙනවා ඕනෑම එකට ගලපන්න පුළුවන් පද්යක් තමයි මේක ඒ නිසා ඒක පාඩම් කරගන්න කොහොමද පාඩම් කරගන්නේ මම යෝජනා කරනවා මෙහෙම ඔයාල කැමති සින්දුවක් තියෙනවනම් ඒ සින්දුවේ තාල මේකට දාගන්න. එහෙම කියන්නත් පුළුවන්. ඒත් එක්කම මුල්පදේ අකුරු මුල්පද ටිකේ අකුරු ටික මතක තියාගන්න. මුල්පද ටිකේ අකුරු ටික මතක තියාගන්නත් අමාරු වෙනම් මෙහෙම කරන්න පුළුවන්. මේ බලන්න මං ක්‍රමයක් කියලා දෙන්නද? මං කියනවා වලේ නලේ විලේ බලන් කියලා. කවිය පස්සැසරයක් ගායනා කළා. වලේ නලේ විලේ බලන් වලේ නලේ විලේ බලන් කියලා පාඩම් කරගන්න. වල දින අදහසින් මෙන් සුරගඟ අඟන නල බල සසල විල ලස ගෙවිසි බල මහ මුහුද. ලෙසිනේ පාඩම් කරගන්න. මේ ගස් මහා ගස් ගොඩක්. මේ මොන ගස්ද දන්නවද? මේ ගස්වල නම සිහින් ගෙන්ද. දැන් මේ සිහින් ගෙන්ද ගස් කියලා කියන්නේ පුතේ කොස් ගස්, දෙල් ගස්, අඹ ගස් ඔය වගේ ගස් යාත්‍ය සිහින් ගෙන්න මේවා එනවා. මේ සිහින් ගෙන්න ගස්වල සෙවනේ වැලි තලාවක් තියෙනවා. මේ වැලි තලාවේ දැන් සැලලිහින යන කොට දැන් සැලලිහින මහන්සි ඇති කියලා රාහුල ආමතුරු කියනවා සිහින් ගෙන්න
ගස්සලින් ගැවසෙච්ච වැලි තලාවේ සෙවන වෙච්ච වැලි තලාවට ගිහිල්ලා ඔයා චූටි රෙස්ට් එකක් ගන්න ඔන්න ඇහුව විතරයි දැන් ඔන්න රෙස්ට් එකක් ගන්නවා මෙන්න හතර ගාතේ දාගෙන නිදි නේද කවුද මේ සැල්ලිහිනියා සැල්ලිහිනියා පොඩි රෙස්ට් එකක් ගන්න තැන් තැන් වලම සැති පිසියු මැලි බැන ඔයා හරි සිගු මැලිනේ ඒ හින්දා මේ හැම තැනකම ඔයාට පුළුවන් ඕන තැනක ඉඳහසේ ඉන්න තැන් තැන් වල සැති පිටා ඉන්නමු ඔන්න මේ වෙලාවේ එනවා සෙට් එකක් කවුද බලන්නේ ගිරව් රංචුවක් එනවා හොටින් මොනව අරන් දෙන්නේ මේ බලන්න මොනවද අරන් ඉන්නේ කියලා රන්වන් තරල් රන්වන් තරල් කියන්නේ මේ වී කරල් අරන් එන්නේ කවුද මේ ඉන්නේ ගිරව් ඔන්න ගිරව් එනවනේ වී කරල් අරගෙන වී අරගෙන ඔන්න එන මොන වීද රන්වන් කරල් ඒ කියන්නේ රන්වන් කරල් කියන හුද්දට පැහිච්ච සරවට හැදිච්ච කුඹුරු වලින් කඩාගත්ත වී තමයි මේ අරන් ඉන්නේ එහෙනම් ඔන්න රාහුල හාමුදුරුවෝ කියනවා මේ රන්වන් කරල් අරන් එන ගිරවුන්ගෙන් හරියටම පාර අහගෙන යන්න යන්න කියලා කොහොමද කියන්නේ යන් මන් තොසින් මඟ සලකුණු නියම දැන යන්න මන් තොසින් සිත සතුටටපත් කරලා මනස සතුටටපත් කරගෙන යන්න කැණේ විභීෂණ දේවාලයට එහෙනම් ඔන්න පුතේ අපි ඒ කවියෙන් මොනවද ඉගෙන ගත්තේ මේ කවියත් අපි අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ කවියක් මොකද මේ කවියෙන් අපිට මේක ශබ්ද රසයේ හාර්ථ රසයේ මනාව ගැළපෙන කවියක් ඒ වගේම තව ස්වභාව සෞන්දර්ය ගැන කියවෙන කවියක් නේ තව අපිට ගන්න පුළුවන් කෝටි යුගයේ තිබෙ සමාජ තොරතුරක් කියවෙනවා ඒ කාලේ කුෂි කර්මාන්තේ ඊටම දියුණුවට පැවතියා කියලා කියන්න හොඳ උදාහරණයක් නේ එතකොට මෙන්න මේ කවියත් පුතාලා පාඩම් කරගන්න සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමවේදය පසකට ඇද දමමින් සුවහසක් දැයේ දූපතුන්ගේ නැන නුවණ පාදන ලංකාවම දන්න හරි අපූරු සිංහල මිස්ගේ 9 10 11 ශ්‍රේණි සඳහා ඔන්ලයින් සිංහල පන්තිය ප්‍රවීණ ආචාර්යනි උදේනි හේමරත්න මහත්මිය මේ පන්තිය ටිකක් නෙවෙයි හොඳටම වෙනස් අනිවාර්යෙන්ම මසකට වරක් දෙමාපිය රැස්වීමක් පැවැත්වෙනවා මගහැරුණු පාඩම් නැවත නැරඹීමේ හැකියාවක් දරුවන්ට ලැබෙනවා සජීවීව පන්තිය පැවැත්වෙන්නේ ෆයිබර් ඔප්ටික් තාක්ෂණය හරහා ඕනෑම මොහොතක ප්‍රශ්න ඇසීමේ හැකියාවක් දරුවන්ට ලැබෙනවා ඒ වගේම WhatsApp හරහා දරුවන්ගේ පිළිතුරුත් පරීක්ෂා කරනවා විභාගය දක්වා අඛණ්ඩව පන්ති පැවැත්වෙනවා ඔබත් ඔබේ දරුවා අදම පන්තියට ලියාපදිංචි කරන්න දැන් මාම තන්න නැතිනම් WhatsApp කරන්න 0.71 425 95 27 හරි අපූරු සිංහල මිස්ගේ හරි අපූරු ඔන්ලයින් සිංහල පන්තිය